පිනතන මේ ශාසනයේ සාංගීක දාන හතකුත් පෞද්ගලික දාන දා හතරකුත් භාගිතුන් වහස පැහැදිලි කරනවා. සාංගීක දාන හතේ පළවෙනි සාංගීක දානය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධානව උබතෝ සංඝයා වැඩම කරවලා දෙන දානය. උබතෝ සංඝයා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලත් භික්ෂුණීන් වහන්සේලත් දෙපිරිසම වැඩින්න. ප්‍රමාණයේ මෙච්චරක් කියලා සීමාවක් නැහැ. දෙවනි සාංගීක දානය බුදුරජාණන් වහන්සේ නැහැ. නමුත් උබතෝ සංඝයා ඉන්නවා. භික්ෂු භික්ෂුණී දෙපිරිසම වැඩඉන්නවා. භාග්‍යතුන් වහන්සේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේත් වැඩඉන්න දානය පරම දක්ඛිනීයයි. ඊට සමාන දානයක් නම් ලෝකෙ තව නැහැ. ඊළඟට සඳහන් කරලා අටකතාවේ ප්‍රශ්නයක් අහනවා. අද භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් යම් දායකයෙකුට ශ්‍රද්ධාවන්තයෙකුට අවශ්‍ය නම් පළවෙනි සාංගීක දානය අදත් පූජා කරන්න බැරිද කියලා. ඒකට උත්තරයක් දෙනවා පුළුවන් කියලා. නැවත ප්‍රශ්නයක් අහනවා ඒ කොහොමද කියලා. ඒකට උත්තරේ සපේනවා භික්ෂූන් වහන්සේලත් වැඩම කරවල භික්ෂුණීන් වහන්සේලත් වැඩම කරවල භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්න සදහතුක කරඬුව එහෙම නැත්තං පිළිම වහන්සේනම වැඩමෝල මැද්දෙන් වඩා හිඳුණෝ බුද්ධාසනය හදලා මැදින් වඩා හිඳුණෝ භික්‍ෂු සංඝයා දෙපසින් වැඩඉන්නු. එහෙම ඒ පළවෙනි සාංගීක දානය අදත් පූජා කරන්න පුළුවන්. නමුත් පින්නතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඩම කලානං යම් උපස්ථානයක් උපකාරයක් කරනවද ඒ පින්කම වෙලාවේ උපකාරය එහෙම්මම කරන්නඩුවනේ. භාග්‍යතුන් වහන්සේට ශ්‍රීහස්ත දහතුව දෝවනය කරන්න පැන් සපයන්ඩුවනය. භික්‍ෂු සංඝයාට දං පූජා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව තැන්පත් කරන්නඩුවනේ. ඒ පූජාව තැන්පත් කරනකොට භාගිතුන් වහසේ අද දානි වළඳනවම නං මෙතන අපි කොහොමද දානි සකස් කරන්න. අපි කොහොමද දානය එතෙන්ට පිළියෙල කරන්න. ඒ සියලු කාරණා ඒ විදිහට සම්පූර්ණ කරන්න ඕනේ භාගිතුන් වහන්සේ මෙතන ජීවමානුව වැඩඉන්නවාය කියන උතුම් සංඥාව සහිතව. සියලුම දේවල් සම්පාදනය කරලා බුද්ධ පූජාව පිළිගන්වලා ඔබතෝ සංඝයාට දන් දෙනවා. පින්නතුනි මේක ඒ තරම් පහසු කාර්යක් නෙමෙයි. මනා වූ ශ්‍රද්ධාවක් මනා වූ ප්‍රඥාවක් තියෙන. නමුත් පරම දක්ඛිනීය භාවයට පත් කරගන්න පුළුවන් දායකයාගේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මත. එතන මනා ශ්‍රද්ධාවක් සහ මනා ප්‍රඥාවක් කියලා මම සඳහන් කළේ ස්වාමින් වහන්සේලාට දානයක් පූජා කරනකොට අපි මොනතරම් දේවල් ඒ සඳහා සූදානම් කරනවද? අත දෝවණී කරගන්න පෙන්, ඊළඟට අත පිහගන්න උපකරණ, සමහරලාට දත් සුද්ධ කරගන්න දැහැටි කූරුවාගේ දේවල්, වළඳන්ඩ සමහරලාට සුප් වර්ග, කැඳ වර්ග, තැඹිලි, ඇල් පෙන්, උණු පෙන්, මේ විවිධ දේවල් අපි සකස් කරනවා. ඒ කිසිම දෙයක් අඩු නැතුව බුද්ධ පූජාව පිළිගන්වන්න ඕනේ. ඊට වඩා වැඩි වුණාට කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේට කරන පූජාව. නමුත් ඊට වඩා අඩු වෙනවනම් අපි භාග්‍යතුන් වහන්සේට කරන සැලකිල්ල අඩු කරලා තියෙන්නේ. එහෙම නොකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවාම කියන චේතනාවෙන් ඒ ගෞරවයත් ඉස්මතු වෙන්න. අද භාග්‍යතුන් වහන්සේ අපේ ගෙදරට වැඩලා
එතකොට ගෙදර පිළියෙල කරනකොට. බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපේ ගෙදර අද දානෙකට වඩිනව නම් මේ ගෙදර කොහොම වියන් බඳිනවද? මේ ගෙදර කොහොම සැරසිලි කරනවද? මේ ගෙදර කොහොම සුවඳවත් කරනවද? මේ ආසන කොහොම පනවනවද? මේ සියලුම කාරණා ඒ විදිහටම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට තමයි ඒ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව ඒ දායකයාගේ හිතට ඇතුල් වෙලා තියෙන්නේ. ඒ කාරණාව පදනම් කරගෙන නිහඬ බව ආරක්ෂා කරගෙන අප්‍රමාණ ගෞරවාදරයෙන් ඒ සත්කාරය සම්පූර්ණ කරොත් අදත් ඒ මහානුභව සම්පන්න දානී ආනිසංසය ලබන්ඩ බැරිකමක් නෑ කියලා අට්ටකතාවේ උත්තරයක් දෙනවා. බුද්ධාසනයේ මනාව සකසලා තියෙන්නේ. සමහර වෙලාවට ශ්‍රද්ධාව අඩුයි. අදත් සදහතුක කරඬුව පින්කම් ගෙවල්වලට වැඩමුණු. නමුත් අපි දකිනවා බුද්ධාසනය මොකක්ද කියලා. නමුත් මෙතනදී එහෙම කළොත් ඒ බුද්ධ සංඥාව අපිට ඇවිල්ල නෑ. අපි දකිනවා සමහරලාට සුදියකට කොලියුම් වගේ පොඩි කූරු වලින් හදාපු ලස්සන අලංකාරාසනය. නමුත් ජීවමානවම වැඩියනම් ඒ වගේ ආසනයක් මත වැඩෙන්න බෑ. එනම් බුද්ධාසනයත් ඉතාම උසස්මාකාරයෙන් සකස් කරලා තියන්න ඕනේ ජීවමානවම වැඩලා වැඩ ඉන්නවා කියන සංඥාව ඇතුළු. සමහර තැනක අපි දකිනවා භික්ෂූන් වහන්සේලාට බොහොම හොඳ පිරිසිදු සුදු වස්ත්‍ර ආසනවලට ඉරලා තියෙනවා. නමුත් සදහතුක කරඬුව වැඩ හිඳවන ආසනයේ පත්තර කොළයක් ඉරලා තියෙනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට දක්වන ගෞරවයවත් දක්වලා නැහැ කියන කාරණාව පැහැදිලි වෙනවා. සුවඳ දුම් පහන් දැල්වෙන ඒ සියලුම දේවල් බුද්ධාසනයේ මතම තියලා භාග්‍යතුන් වහන්සේ ජීවමානවම වැඩ සිටියනම් එහෙම දුම් වැදෙමින් එහෙම උණුසුම දැනිමින් වැඩ ඉන්න පුළුවන්ද කියන කාරණාවට යන්න ඕනේ. ඒකයි කිව්වේ දායකයාගේ ප්‍රඥාව මත තමයි මේ දානේ මහත්ඵල කරගන්න පුළුවන්කම තියෙන්නේ. මනාව ප්‍රඥාවක් ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් අවබෝධයක් එතෙන්ට හරි වටිනවා. ඊළඟට පින්නතනි සඳහන් කළා උබතෝ සංගස්සහි පමුකේ සදාතුකං පටිමං ආසනී තපිත්වා ආරාධකං තපිත්වා දක්කිනෝදකං ආදිං කත්වා සබ්බං සත්තු පටමං දත්වා උබතෝ සංගස්ස දාතබ්බං ඒවං බුද්ධ පමුකස්ස උබතෝ සංගස්ස දානං දින්නං නාමහන්ති කියලා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරවල මුලින් බුද්ධාසනයේ මත වඩා හිඳවල දක්කිනෝදකේ භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය පැන් අත දෝවනය කරන්න ආදී පැන් පූජා කරල සංගරත්නයට කලින් භාග්‍යතුන් වහන්සේට දානය පිළිගන්වලා ඊළඟට සංගරත්නයට දන් පූජා කරනවා. තියෙන කාරණාව අට්ටකතාව සඳහන් කරලා තියෙන ආකාරයයි ඒ සේපත් කරන්නට යෙදනි. තත්ත්වයන් සත්තු දින්නන් තංකින් කාතබ්බන් යමෙක් ශාස්තෘන් වහන්සේට පූජා කළා නම් ඒට කුමක් කරනවද? දැන් පින්නතුනි අපි අද සදහතුක කරඬුව වැඩමෝල පළවෙනි සාංගික දානේ වගේ දානයක් පූජ කරලා යම් පරිෂ්කාර ජාති සකසලා තිබුණා නම් පූජ කරන්න භාග්‍යතුන් වහන්සේටත් කොටසක් අපි වෙන් කරලයි තියෙන්නේ. නමුත් ජීවමානවම නැහැ සදහතුක කරඬුවයි වැඩමෝල තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට පූජා කරපු පරිස්කාරවලට මොකද අපි කරන්නේ කියලා ආයි ප්‍රශ්නයක් එනවා. ඒ නිසා දේශනා කරනවා යෝ සත්තාරං පටිජග්ගති වත්ත සම්පන්නෝ බික්කු තස්ස දාතබ්බ. යම් විහාරයක බුදුරජාණන් වහන්සේට වත කරන භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවනම් උදේ හවස භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වත්පිළිවෙත් කරන භික්ෂුවක් ඉන්නවනම් භාග්‍යතුන් වහන්සේට පූජා කරපු පරිස්කාර ටික ඒ භික්ෂුවට දෙන්න වටිනවා. ඒ කාරණාව සඳහන් කරනවා ඇයි ඒ කියලා.
උත්තරය දෙනවා පියාට අයිති දේවල් පුතාටයි. එනම් වත කරනවා කියලා කියන්නේ භාගිතුන් වහන්සේට හොඳට සලකනවා කියන එකයි. ඒ නිසා භාගිතුන් වහන්සේට ලැබෙන දේ ඒ වත කරන භික්ෂුවට සුදුසුයි, දෙන්න කැපයි, ගැළපෙනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්තම් භික්ෂු සංඝරත්නයට දෙන්න වටිනවා. එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් පොදුවේ මහා සංඝයා උදෙසා එය පූජා කරන්න වටිනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරපු පරිස්කාරවල ගිතෙල්, තලතෙල්, පොල්තෙල් මේ ආදී තෙල් වර්ග තියෙනවා. සඳහන් කරනවා ඒ තෙල් අරගෙන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් නැවත පහන් දල්වන්න කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේට අපි පූජා කරලා තියෙනවා නම් වස්ත්‍ර, ආන් ඒ වස්ත්‍ර අරගෙන එව්වගෙන් කොඩි මහලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කොඩි ඔසවන එක වටිනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි, භික්ෂු සංඝරත්නයට දන් දෙන්න කියලා කියහම ගණනක් නොකියන තාක් මහා සංඝරත්නය. මෙතන ගණනක් නොකියන තාක් මහා සංඝරත්නය කියේ. දැන් උබතෝ සංඝයා වැඩමවනවා කියලා නේ කිව්වේ භාග්‍යතුන් වහන්සේත් එක්ක. එතකොට ගණනක් කියන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා ඉන්න තාක් සියලු දෙනාම වැඩම කරනවා. ඉතින් මේ කාරණාව අට කතාවේ මෙහෙම පැහැදිලි කරනවා. අපිට හරියටම පින්නතිනි තේරෙන්නේ නැහැ ඒක කොහොම කළොත් හරිද කියලා. සමහර විට එක විහාරයක කොයිතරම් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවද ඒ සියලුම භික්ෂූන් වහන්සේලාට දාන්නට වඩින්න කියනවා. භික්ෂුණීන් වහන්සේලා කොයිතරම් වැඩ ඉන්නවද යම් විහාරයක, ඒ විහාරයේ වැඩ ඉන්න සියලුම භික්ෂුණීන් වහන්සේලාත් වැඩමවනවා කියන කාරණාවට යන්නත් පුළුවන්. එහෙම නැත්තම් ප්‍රමාණයක් කරගන්න පුළුවන්, අපි කියමු අපේ නිවස පිහිටලා තියෙන තැන ඉඳලා අපි මුලින් සංඝයාට ආරාධනා කරන්න ගියානම් යම් ආරාමයකට, දැන් වර්තමානයේ නම් අපි කියනවා මේ අපේ පන්සල කියලා, අපේ ගමේ පන්සල, අපි දායක පන්සල, අපි එහෙම කතා කරනවානේ. එතකොට අපේ පින්කම් කටයුතු අපි ආරාධනා කරන්නේ අපි මේ අපේ පන්සල කියලා කියාගන්න තැන. එතකොට අපේ ගෙදර ඉඳලා අපේ පන්සලට යනකොට පන්සල් කීයක් අපි පහු කරනවද? එහෙනම් ආරාධනා කරන්න පුළුවන් මේ ගෙදර දක්වා මග මුණගැහෙන ඒ සියලුම පන්සල්වල සංඝයාත් වැඩමවන්න. ඒ විදිහට යම් සීමාවක් තියාගෙන මේ උබතෝ සංඝයා වැඩම කරවගන්න එක අද අපිට මේ අට කතාවට අනුව හිතන්න පුළුවන් කාරණාව. නමුත් මේ ප්‍රමාණයක් නොකර සංඝයා වැඩමවනවා කියන කාරණාව නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. නමුත් සීමාවක් දක්වලා වැඩමවන්න බැරි වෙන එකක් නැහැ කියලා තවත් සඳහන් තැන්වලට අනුව සිහිපත් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා සංඝරත්නය හා භික්ෂුණී සංඝයා, දැන් උබතෝ සංඝයා කියහම දෙගොල්ලම වැඩෙන්න ඕනේ. පින්නතුනි මේ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ මේ පරම දක්කිනෙය වූ පළවෙනි සාංගීක දානය අද කොහොමත් අපිට දෙන්න බෑ කියන එකයි. මොකද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන උපස්ථානයත් ඒ විදිහටම කරන්න පුළුවන්. භික්ෂු සංඝරත්නය උදෙසා කරන උපස්ථානයත් ඒ විදිහටම කරන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ අද කිසි තැනක භික්ෂුණී සංඝයා නැහැ. ඒ නිසා උබතෝ සංඝයා වැඩමවන්න පුළුවන්කමක් අපිට නැහැ. ඒකයි මං කිව්වේ කොහොමත් ඒ දානය අද පූජ කරන්න බැරි වෙයි කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා තුන්වෙනි සාංගික දානය. භික්ෂු සංඝයා විශේෂ දෙන දානය. භික්ෂූන් වහන්සේලාට විතරක් ආරාධනා කරනවා. ආරාධනා කරලා වැඩමවාගෙන දානය සකසලා මනාව ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. මේ තමයි තුන්වෙනි සාංගික දානය. තුන්වෙනි සාංගික දානය අද අපිට ඒ විදිහට දෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මෙතන ප්‍රමාණයක් කියන්නේ නැහැ. කොච්චරක්ද වැඩමවන්නේ කියලා කියන්නේ නැහැ. හතරවෙනි දානයේ
භික්‍ෂුණී සංඝයා වැඩම කරවලා දෙන දාන. තොට මේ දානය අද දෙන්ඩ බැරි බව අපි දන්නවා. මෙතනත් ප්‍රමාණයක් කියන්නේ එක්ක අර මුලින් අපි සඳහන් කලා වගේ යම් සීමාවක්තියා ගන්නවා. මේ පලාතෙම වැඩඉන්න භික්‍ෂුණී සංඝයා වැඩමෝනු. නැතන් මේ පලාතෙම වැඩඉන්න භික්‍ෂු සංඝයා වැඩමෝනු. නැත්තම් මේ දිස්ත්‍රික්කෙම වැඩඉන්න භික්‍ෂු සංඝයා වැඩමෝනු. ආන් එහෙම සීමාවක්තියා ගන්න පුළුවන් ඇත්. ඊළඟට පස්වෙනි දානය කියනවා ප්‍රමාණයක් වශයෙන් භික්‍ෂූන් හා භික්‍ෂුණීන් වැඩමෝල දෙන දානය. ප්‍රමාණයක් තියෙනවා. භික්‍ෂූන් වහන්සේලා දහනමයි, භික්‍ෂුණීන් වහන්සේලා දහනමයි. දහයක් කියල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පස්වෙනි සාංගීක දානයක් එතකොට අද දෙන්න බෑ. ඇයි වැඩමුවන්ට භික්‍ෂුණී සංඝයා නැති නිසා. හයවෙනි සංගීක දානය සඳහන් කරනවා ප්‍රමාණයක් කරල භික්‍ෂු සංඝයා වැඩම කරවලා දෙනදාන්න. අපි අපේ පන්සලට ගිහිල්ල නායක හාමුදුරන්ට ආරාධනාවක් කරනවා ස්වාමීනිී අහවල් දවසි ගෙදර දානයක් පූජා කරන්න කල්පනා කළා. මට ඒ සඳහා භික්‍ෂූන් වහන්සේලා දහනමක් අවශ්‍ය. ප්‍රමාණය උන්වහන්සිට කිය ප්‍රමාණයක් කරලා ආරාධන කරනවා දහනමක් නම් පහළොස් නමක් නම් විසි නමක් නම් ප්‍රමාණය කියලා ආරාධන කරනවා. එහෙම වැඩමෝල දානි පූජ කරනවා. හත්වෙනි සංගීක දානයත් පින්නතිනි අද පූජ කරන්න බෑ. ප්‍රමාණයක් දක්වලා භික්‍ෂුණී සංඝයා පමණක් වැඩමෝල දෙන සංගීක දාන. ඒ දානයත් අද අපිට පූජ කරන්න ලැබෙන්නේ නෑ කියන කාරණාව එතකොට අපි දන්න. ඊළඟට පින්නතින සඳහන් කරනවා කාසාව කණ්ටක සංගෝ දෙන්නන් දක්කිනාපි ගුණසංකායේව අසංකෙයාති උත්තන්. තවත් අනාගතයට යනකොට මේ ශාසනයේ කාසාව කණ්ටක කියලා භික්‍ෂු පිරිසක් පහර වෙනු. කණ්ටය කියල කියන්නේ බෙල්ලට. එතකොට ඒ භික්‍ෂූන් වහසල හඳුන ගන්න කොහොමද බෙල්ලෙ විතරක් කහපාට පටියක් බැඳගෙන ඉන්නවා. අං ඒකෙන් හඳුන ගන්නවා මේ භික්‍ෂුව. පින්නතන සඳහන් කරනවා වෙන ගත යුත්තක් නෑ කියලා. බෙල්ලෙ කහපාට පටියක් තියෙන. විවාහ වෙලයි ඉන්නේ. දරුමල්ලු ඉන්නවා. හේන් කුඹුරු වැඩ කරනවා. රැකී රක්ෂා කරනවා. ව්‍යාපාර කරනවා. මේ සියල්ලම කරනවා. හඳුන ගණ්ඩ තියෙන්නේ බෙල්ලෙ කහපාට පටියක් තියෙන. ඒකයි කාසාව කණ්ටක බෙල්ලෙ කහපටියක් තියෙනවා. වෙන ගත යුත්තක් නෑ. සඳහන් කළා මෙන්න මේ කාසාව කණ්ටක සංඝරත්නය කෙරෙහි වුණත් දුන්න දක්ෂිණාවේ ගුණ සංඛ්‍යාව ගත්තහම ඒද අසංඛේය ආනිසංසයි කියලා. ආනිසංසය අසංඛේය ආනිසංසයි. මේ අසංඛේයයන් අප්පමේයයන් කියන කාරණාව මේ දේශනා මාලාවේ මුලින් අපි පැහැදිලි කරන්න යෙදුණා. දැන් එතකොට මෙතන ඉන්නේ දුස්සීලේ සියලු ගෘහ කටයුතු කරන කෙනෙක්නේ. එතකොට දුස්සීලයි. එතකොට පෞද්ගලික දාන කතා කරනකොට දුස්සීල පුද්ගලයෙක් උදෙසා දෙන දානය ආනිසංසය අනාගත ජීවිත දාහක තමා විපාක දෙන්නේ. දුස්සීලයෙක් උදෙසා දෙන දානය ආනිසංසය අනාගත ජීවිත දාහ විපාක දෙ. එතකොට කවුද දුස්සීලයා කීවි? තිසරණත් නෑ, පන්සිලත් නෑ. එවනම් මෙතන කාසාව කණ්ටක කියලා හඳුන්වනකොට අර අපි සඳහන් කරපු ගෘහ කටයුතු ඔක්කොමත් කරනවා නම් ඒ අය පන්සිල් ආරක්ෂා කරගෙනම ඉන්නවද කියන කාරණාවක්වත් අපි දන්නේ නැහැ. නමුත් භික්ෂු කියලා කතා කරනවා නම් භික්ෂුවට පන්සිල් ගැන කතා කරන්නේ නැහැ. භික්ෂුව ඉන්නේ පන්සිල් කියන මට්ටමට වඩා හුඟක් උඩින්. පන්සිල් කියලා කියන්නේ පල්ලැහැම සීමා. ගිහි පින්වතුන් අනිවාර්යෙන්ම ආරක්ෂා කර ගත යුතු සීලය. මීට වඩා පල්ලෙහැට සීලයක් නෑ.
මේ තමයි ප්‍රාථමිකම ප්‍රමාණය. යමෙකුගේ ජීවිතයේ මේ ප්‍රමාණයත් රැකගණ්ඩ තාමත් බැරිනං ඔහු ඉතාම අදක්ෂ දුරුවල පුද්ගලි. මේ ප්‍රාථමික මට්ටමටවත් එන්න බැරින ඉතාම අදක්ෂ දුරුවල පුද්ගලි. නමුත් මෙතන සඳහන් කළා මේ කාසාව කණ්ඨක භික්‍ෂුවට දෙන දානය අසංඛ්‍යානි සංසයි කියල. පිනතින එහෙම කියන්න හේතුව මොකක්. මේ කාසාව කණ්ඨක භික්‍ෂුවට වඩා නුවරයුගේ හිටියක් ගනින්නාසෙල කෙළ පිරිස. අපි පිනතු නහලේ. හැබැයි මේ කාලෙ මිනිස්සු හරි සතුටින් ගනින්නාසෙලට බනිනවා. තාසනයේ විනාස් කරපු පිරිසක් වගේ දැකි. ගනින්නාන්සෙලානි කියල කියනවා. තර්ජ චෝදනා කරන්න ගියහමත් එහෙම කියනවා. නමුත් පින්නතනේ අපි සතුටින් බැන්නට බනින්ඩ වටින්නේ නැති පිරිසක්. සිල් තිබ්බද නැද්ද කියන කාරණාව වටින්නේ. වටිනවා. නමුත් මෙතැනදී ගනින්නාන්සල කියල කියන්නේ සිල් නැති වුනත් බුද්ධ ශාසනයේ ආරක්ෂා කරගන්න. අද ඔබට මට මේ සසුන මේ මට්ටමට රැකල දෙන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු පිරිසක්. මරණ්ඩ හොයාගෙන එනකොටත් ශාසනය අතහැරලා ගියපු නැති පිරිසක්. ඒ තරම් ශාසනයට ලෙංගතු පිරිසක්. නමුත් අපි එහෙම හිතල බලහම වර්තමාන ශාසනයට එච්චර ලෙංගතුයි කියලා හිතෙන්නේ. සමහර අය සමහර ආගම්වලය තමන්ගේ ආගම වෙනුවෙන් අදහන ලබ්ධිය වෙනුවෙන් ජීවිතෙත් පරිත්‍යාග කරන. නමුත් අපි ඒගොල්ලන්ට බනිනවා. මිත්‍යා දෘෂ්ටික තමයි. නමුත් ජීවිතය වුණත් ආගම වෙනුවෙන් පරිත්‍යාග කරන. එහෙනම් අපි ඒ මිනිස්සුන්ට බනිනවට වඩා අපි හිතන්න ඕනේ අපේ ශාසනය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ කියලා. එතෙන්ටයි අපි යන්නේ. එතකොට මේ කාසාව කණ්ඩක කියලා කියන්නේ මේ ගනින්නාන්සලාටත් වඩා ඉතාම ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නේ. නමුත් අසංඛ්‍යානිසංසයි කියලා කියන්නේ. අපි කියන්නේ දුස්සීල කියලා. කාටද පින්නතුනේ දුස්සීල කියලා කියන්නේ? දුස්සීල කියලා කියන්නේ පරාජිකා වෙච්ච භික්ෂුවට. එතකොට පරාජිකා වෙලා නම් දුස්සීලයි. සංඝ ගණයට අයිති නෑ. එහෙමනම් මෙන්න මේ කාසාව කණ්ඨක භික්ෂුවත් දුස්සීලයි. ඒ වුණාට පින්නතුනි දුස්සීල සංඝ කියලා පිරිසක් ඉන්නවද? මිනිසු බයිනවනේ දුස්සීල සංඝය. දුස්සීල නම් සංඝ නෙමේ. දුස්සීල සංඝය කියලා පිරිසක් ශාසනේ නෑ. මේ ශාසනේ හරි පිරිසිදුයි. තාම නිර්මලයි. අර පහරාද සූත්‍රයේ පහරාද අසුරයට භාග්‍යතුන් වහන්සේ කාරණා 8ක් දේශනා කරනවානේ. අසුරයෝ ඉන්නේ මහසાગරයේ අසුරු කරගෙනනේ. එතකොට මේ අසුරයා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා මහසાગරයේ තියෙන ගුණ 8ක්. ඒකෙන් එක ගුණයක් හැටියට පහරාද අසුරේන්ද්‍රය සඳහන් කරනවා ස්වාමීනි මහසાગරේ කුණු නෑ. මොකවත් කුණු තියාගන්නේ නෑ. යම් කුණක් සාගරයට වැටුනොත් නැත්තම් සාගරයේ ඉන්න මත්සියෙක් නමුත් මැරිලා කුණු වෙනවනම් සාගරේ තියාගන්නේ නැහැ. රැල්ල විසින් ටික 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 තල්ලු කරලා ගෙනල්ලා ගොඩටම විසි කරලා දාන. සාගරේ තියාගන්නේ නැහැ. ඉතින් සාගරේ හරි පිරිසිදුයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අසුරේන්ද්‍රයාට සිහිපත් කරනවා සම්මා සම්බුද්ධ ශාසනයත් ඒ වගේම තමයි කියලා. අසුරේන්ද්‍රයේ මේ ශාසනෙත් කුණු නෑ. සම්බුද්ධ ශාසනේ හැමදාම නිර්මලයි. හැමදාම පිරිසිදුයි. මේ ශාසනෙත් කුණු නෑ. යම් දුස්සීලෙක් ඉන්නවා නම් ඒ දුස්සීලයා වහාම සසුනින් නෙරපෙනවා. එහෙමනම් පින්නතිනි දුස්සීල වෙච්ච ගමන් භික්ෂුව කියන ගණයට වැටෙන්නේ නෑ. දුස්සීල කියන්නේ පරාජිකා වෙච්ච කෙනාට
එය භික්‍ෂුණී. දුස්සීල සාමනේර කියල කියන්නේ දුස්සීල සාමනේරියෝ නෑ. දුස්සීල වෙච්ච ගමන් ශාසනෙන් අහකට ගිහිල්ලිවරයි. සාමනේර භික්‍ෂූන් වහස නම දසසිල්ලා ආරක්ෂා කරන කෙනෙක්. හැබැයි ගෘහස්ත දසසීලයයි සාමනේර දසසීලයයි කියන දෙක. ගෘහස්ත දසසීලයට වඩා ලොකු කැපකිරීමක් කරන්න ඕන සාමනේර දසසීලය රකින්ට. හේතුව තමයි ගිහි අයගේ දසසිල් සමාදන් වෙච්චහම එකසිල් පදයක් කැඩුණොත්, පන්සිල්වලින් එකක් කැඩුණොත් එයාට නමයක් ඉතුරු. නමුත් පොඩි හාමුදුරුවන්ට එහෙම නෙමෙයි, පන්සිල්වලින් එකක් කැඩුණොත් 10ම කඩාවට. ආගේ නිසා පන්සිල්වලින් එකක් කැඩිච්ච ගමන් සාමනීර භාවේ අහෝසි වෙලා නැත්තටම නැතිවෙලා යනවා. කුඩා අවදී ඕන තරම් එහෙම කැඩෙන්න පුළුවන්. නමුත් ඒක දැනගත්ත ගම ගුරු හාමුදුරුව ගාවට ගිහිල් ආචාරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ, ස්වාමීනි බොරුවක් කියුණා. ඒ කියපු ගමන් ආචාරයන් වහන්සේ නැවත වතාවක් සීලේහි පිහිටවනෝ. එතන ඉඳලා ආයි භික්ෂුව නැත්තං සිල්පදේ කැඩුන ගමන් ශාසනෙ ඉන්නේ. එනං පරාජිකා වෙච්ච ගමන් ශාසනයේ ඇතුළේ දුස්සීලියෝ නෑ. එනං දුස්සීලියෝ නැත්තං දුස්සීල සංඝ කියල පිරිසක් ඇත්තේ නෑ. නමුත් මේ කාසාව කණ්ඩකයට නමුත් පින්නතුනි, අපි දන් දෙන්නේ භික්ෂු මහා සංඝරත්නය අරමුණු කරලා. මේගොල්ලෝ දුස්සීල බව ඇත්ත. නමුත් අපි දානේ දෙන්නේ පිරිසිදු සිල්වත් සංඝයා අරමුණු කරලා තමයි මේ දානෙ දෙන්නේ. අන්න ඒ නිසා දායකයට එදාටත් අසංඛ්‍යානිසංස සහිතයි. මොකද අරමුණු කරන්නේ සංඝරත්නයකටත් හොඳ ප්‍රඥාවක්. වර්තමාන අපි සාංගීක දාන, සාංගීක දාන කියල පූජා කරන දාන සංඝ සතුද කියල ප්‍රශ්නයක් පැන නැගෙනවා. මේ විදිහට निराකරණය කරලා තියෙන තැන් දැක්කහම ඒකට කරුණු රාශියක් ඉස්සරහට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මෙතන සඳහන් කරනවා, ගෝත්‍ර බුනෝ ගොත්ත මත්තක මේව ආනුභාව මානාන නාම මත් සමනාතියති. බුද්ධාගමේ හාමුදුරු නමක් කියන ප්‍රමාණය විතරයි කාසාව කණ්ඩක සංඝයාට තියෙන. මේ කහ පටිය බැඳගෙන ඉන්නේ බුද්ධාගමේ හාමුදුරු කෙනෙක් කියන ගෝත්‍රය විතරයි තියෙන බුද්ධාගමේ කියන්නේ. වෙන බුද්ධ ශාසනයට සම්බන්ධ දේවල් ඔහු ළඟ නැහැ. තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති ඉති එත් දුස්සීල සංඝන්ති නෞත්තං. අන්න ඒ දුස්සීල සංඝරත්නය කියලා මෙතන සඳහන් කරනවා. දුස්සීල සංඝරත්නේ කෙරෙහි දානයක් දුන්නත් කියලා නතර වෙන්න කියනවා. දුන්නත් කියලා නතර වෙලා ඊළඟට සඳහන් කරනවා, පින්නතනි එතන වෙන් කරන්න ඕනේ දුස්සීල සංඝරත්නේ කෙරෙහි දානයක් දුන්නත් කියලා නතර කරන්න කියනවා. කොහොමද දුස්සීලයන් උදෙසා දෙන දානය සංඝරත්නයට දෙන දානය වගේ? එතකොට කියන්නේ දුස්සීලයන්ට දෙන දානය සංඝරත්නයට දෙන දානය වගේ. අපි දානය දෙන්නේ කාටද? දුස්සීලයන්. නමුත් සංඝරත්නයට දෙන දානය වගේ කියලා අරමුණු කරන්න ඕනේ. දැන් ශාසනීය නියෝජනය කරන පිරිස හැටියට එදාට පෙනී හිටින්නේ දුස්සීලයි. නමුත් අපිට වෙන දන් දෙන්න කෙනෙක් නැහනේ. ඒ අයට තමයි දන් දෙන්න වෙන්නේ. නමුත් ඒ දුස්සීලයන්ට තමයි දෙන්නේ. නමුත් අපේ හිත ඇතුලේ ඉන්නේ ආර්ය මහා සංඝරත්නය. එතකොට අපි දන් දෙන්නේ දුස්සීලයන්ට නෙමෙයි, අපි දෙන්නේ ආර්ය මහා සංඝරත්නය. ආංගී නිසා සඳහන් කළා, සංගෝති දුස්සීලෝ නාම නත්ති. සංඝයාතරින් දුස්සීල කියල කොටසක් නෑ. එතකොට දුස්සීලයන්ට දුන්නට සංඝරත්නය අරමුණු කරහම සංඝරත්නය අතරේ දුස්සීලෝ කියල ජාතියක් නෑ.
දුස්සීලාපන උපාසකා තේසු දුස්සීලේසු බික්කු සංගං උද්දිස්ස සංඝස්ස දේමාතිදාන. දුස්සීල උපාසකය. ඒ දුස්සීලයන් කෙරෙහි තැන් එතකොට භික්‍ෂුව මෙහෙමනං එදාට ඉන්න ගිහි ප්‍රජාව ගැන කතා කරන්න දෙයක් ඇත්තෙමනෑන. එහෙමනං දුස්සීල උපාසකය. දුස්සීලයන් කෙරෙහි භික්‍ෂු සංගරත්නය උදෙසා. දුස්සීල උපාසකය නමුත් දානය දෙන්නේ භික්‍ෂු සංගරත්නය වෙනුවෙන් තමයි දෙන්නේ. සංඝයාට දෙමී කියන චේතනාවෙන් දන් දෙනවනං කියන කාරණාව තමයි මෙතන විස්තර කරන්න කියල පැහැදිලි කරනවා. ඉති භගවතා බුද්ධ පමුකේ සංගේ දින්න දින්න දක්කිනාපි ගුණ සංකාය අසංකෙයාති උත්තන්. භාග්‍යතුන් වහන්සේ විසින් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දුන්න දානයේ ගුණය අසංකෙයයි කියලා දේශනා කරලා තියෙනවා. එමනම් මේ දුස්සීලයන් උදෙසා නමුත් දානෙ දෙන්නේ සංඝරත්නය උදෙසා. අන්න ඒ නිසා දානය අසංකේයානිසංස. ඊළඟට පින්තින් නැවත කියනවා ඒ උපාසකයන්ට ප්‍රඥාව අවශ්‍යයි සංඝරත්නය අරමුණු කරන්න. අන්න එතන අපිට අද ඉතාම විශේෂ කාරණාව. කාසාව කණ්ඨ සංගෝ දින්න දක්කිනාපි ගුණ සංකායේව අසංකේයාති උත්තා. පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ කාසාව කණ්ඨක සංඝරත්නය කෙරෙහි වුණත් දුන්න දානය ගුණ අසංකේය බව ගත්තහම් නැත්නම් ගුණ සංඛ්‍යාව අසංකේයයි කියලා තමයි සඳහන් කරන්නේ කියලා. ඊළඟට මෙතන සඳහන් කරනවා තවත් විශේෂ කාරණාවක්. මේ සංඝසතු දන් දීමේදී සංඝරත්නය කෙරෙහි ගරු කරන්න පුළුවන් කෙනෙක් විසින් පිරිනමනවා නම් යම් දානයක් ආන් එහි ආනිසංසය ලබන්න පුළුවන්. සංඝරත්නය උදෙසා යම් කෙනෙක් දානයක් පිරිනමනවා නම් ඔහුට ප්‍රඥාව තියෙන්න ඕනේ මහා සංඝරත්නය අරමුණු කරන්න. ඒකට හේතු පින්නතුනි සඳහන් කරනවා පුද්ගල සංඥාව ආවොත් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා. පුද්ගල සංඥාවෙන්න බෑ. සංඝ සංඥාවම තමයි තියෙන්න ඕනේ. සඳහන් කරනවා මෙය යම් කිසියෙකු විසින් සංඝගත දක්ෂිනාවක් දෙමී කියලා යම් දායකයෙකු විසින් භික්ෂු මහසංඝයා උදෙසා සංඝසතු කරලා දානයක් දෙනවා කියලා අදිෂ්ඨාන කරලා දාන වස්තුවක් පිළියෙල කරලා විහාරයට ගිහිල්ලා විහාරයේ ඉන්න නායක හාමුදුරුවන්ට මතක් කරනවා ස්වාමීනි මට සංඝරත්නය උදෙසා එක භික්ෂූන් වහන්සේ නමක් දෙන්න. ගෙදර දානි පිළියෙල කරලා ගිහිල්ල කියනව ස්වාමීනි මට සංඝරත්නය උදෙසා එක භික්ෂූන් වහන්සේ නමක් දෙන්න කියලා. එහෙම කියහම නායක හාමුදුරුව කුඩා සාමණේර හාමුදුරු නමකට කතා කරලා කියනවා මේ දායක මහත්තයාගේ ගෙදර ගිහිල්ල දානි වළඳලා පුණ්‍යානුමෝදනා කරලා එන්න කියලා. දැන් දායක මහත්තයා දන්නවා උපසම්පදාවල් නැති පුංචි හාමුදුරු කෙනෙක් මට ලැබුණි කියලා එයා නොසතුටට පත් වෙනවා. නමුත් ගිහිල්ල දානි පූජා කරනවා. එයා නොසතුටට පත්වෙච්ච නිසා එයාගේ දානය සංඝ සතු වෙන්නේ නැහැ. ඇයි නොසතුටින් යන්නේ? සාමණේර නමක් ලැබුණා කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා නැවත පන්සලට ගිහිල්ලා දානේ සකස් කරලා එහෙම මතක් කරාම ඉතාම උසස් ලොකු හාමුදුරු කෙනෙක් උපසම්පදාවෙන් බොහෝ වස් පූර්ණී කරපු ලොකු හාමුදුරු කෙනෙක් එයාට ලැබෙනවා දානේ. එදා සාමණේරවරයා කැඳවගෙන යද්දී දුක හිතුණා. අද පුදුම සතුටක් තියෙන්නේ මට උපසම්පදා සීලය ආරක්ෂා කරන මහතෙර නමක් ලැබුණා කියලා. එහෙම සතුටටපත් වුණොත් ඒ දානෙත් සාංගික වෙන්නේ නැහැ කියලා. එහෙමනම් මොන දානෙද සාංගික වෙන්නේ?
සාමනේර නමක් ලැබුණ. තරුණ භික්‍ෂූන් වහසේ නමක් ලැබුණ. අලුත පැවිදිවෙච්ච නවක භික්‍ෂූන් වහස නමක් ලැබුණ. ශාසනයේ බොහෝ වස් සම්පූර්ණ කරපු සංග පීත්‍රෝරයන් වහන්සේ නමක් ලැබුණත් මට හම්බුනේ මහා සංඝරත්නයයි කියන කාරණාව අරමුණු කරල දන්දුන්නුත් විතරක් සංගසත් වෙනවා. ඒකයි මම මුලින් සඳහන් කළේ අද සඟ සතු දානයක් දුන්න කියල කීවට ඒක සඟ සතු වනාද කියල ප්‍රශ්නයක් ඉතිරි වෙනවා කියලා. මොකද අපි සමහර වෙලාවට අපිට පුළුවන් පන්සලට ගිහිල්ලා ආරාධනාවක් කරන්න මට දහනමක් ඕනේ. අපිට ඉල්ලීමක් කරන්නත් පුළුවන් අපේ හාමුදුරුවනේ එහා පන්සලේ හාමුදුරුව අපේ නෑදැයි උන්වහන්සේටත් දානි කියන්න. අපේ හාමුදුරුවනේ අර අහවල් පන්සලේ හාමුදුරුවොත් වැඩමවාගෙන එන්න අපිට උන්වහන්සේ ඒ කාලේ දහම් පාසලේ ඉගැන්නුවා, ඉස්කෝලේ ඉගැන්නුවා, නොයෙක් ආගමික වත්පිළිවෙත් උන්වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ අපේ ආචාර්යවරේ, උන්වහන්සේත් දානෙට වැඩමවාගෙන එන්න. අහවල් ස්වාමින් වහන්සේලත් අපි එක හිතවත් උන්වහන්සේලාට දානි ආරාධනා කරනවා නම් අපි කැමති. දැන් මේ ඔක්කොම කියන්නේ කාටද? ගමේ පන්සලේ හාමුදුරුවන්. හාමුදුරු කියන හොඳයි, දායක පිරිස මතක් කරන උන්වහන්සේලාට අපි ආරාධනා කරන්න. අපි ඊළඟට ආරාධනා කරනවා නායක හාමුදුරුවොත් වඩින්නම ඕනේ එමත් කියනවා. දැන් ඊට පස්සේ අපි දානි සූදානම් කරගෙන දැන් සංඝයා වඩිනකම් බලාගෙන ඉන්නවා. අපි වැඩමවන්න අද කාලේ වගේ වාහනයක් යවල තිබ්බනම් දැන් සංඝයා වාහනින් ඇවිල්ලා ගෙදර ගාව බහිනකොට දායකයා බලාගෙන ඉන්නවා කවුද වඩින්නේ. දැන් 19ම වාහනෙන් බැහැලා ඉවරයි. ඊට පස්සේ හිතේ කනස්සල්ලක් ඇති වෙනවා. මම පන්සලේ කොච්චර වැඩ කරලා තියෙනවද? අවුරුදු ගානක ඉඳලා දාන ලෑස්ති කරලා නායක හමුදුරන්ට වඩින්නම කීවා. උන්වහන්සේ වැඩලා නැහැ. අපේ අර ඥාති හාමුදුරුවන්ට අපිත් මගින් හම්බෙලා කීවා. උන්වහන්සේ වැඩලා නැහැ. දැන් හිතේ කනස්සල්ලෙන් යුක්තව දානි දෙනවා. ඒ දානිය පින්නතේ සාංගික වෙන්නේ නැහැ. ඇයි? අපි දානි හදලා තියෙන්නේ මහා සංඝරත්නයට නෙමෙයි, නායක හාමුදුරුවන්ට. එදේ නායක හාමුදුරුව වැඩිනේදී හිත දුකයිනේ. ඥාති හාමුදුරුවන් නැ, අපිට ආරාධනා කරනකොට අර විදිහට කියන්න පුළුවන්. නමුත් දානෙට ගෙදරට වඩින වෙලාවේ අපි ආරාධනා කරපු කිසිම හාමුදුරු කෙනෙක් වඩින් නැතුව ඉතාම ලාබාල චූටි හාමුදුරුවරු දහනමක් වැඩියත් මේ වඩින්නේ සම්බුද්ධ ශාසනය නියෝජනය කරන මහා සංඝරත්නයයි කියලා හිත පහදවාගෙන දන් පූජා කරන්න පුළුවන් නම් තමයි මහත්ඵලයි මහානිසංසදායකයි වෙන්නේ. එහෙම නැත්තං වඩින සංඝයා දිහා බලලා අර හාමුදුරුවොත් වඩිනවා. අපි ඉතින් උන්වහන්සේ ගැන දන්නවා, කමක් නෑ වැඩි යනි දානි ටිකක් දෙමු. අපි එහෙමත් හිතනවා. එහෙම හිතුවොත් ඒත් අපේ දානේ සංඝ සතු වෙන්නේ නෑ. අපිට ඒ වෙලාවට වටින්නේ මහා සංඝරත්නේ. ඒකට උදාහරණ කතාවක් තියෙනවා. අපි ඒක සඳහන් කරලා ධර්ම දේශනා විවර කරමු. එක දායක මහත්මයෙක් දානයක් පිළියෙල කරලා විහාරයට ගිහිල්ලා ආරාධනා කළා, ස්වාමීනි මට සංඝරත්නය වෙනුවෙන් භික්ෂු නමක් දෙන්න කියලා. ඒ දායකයා හොඳටම දන්නවා මේ හාමුදුරුව දුස්සීලේ. ඒ හාමුදුරුව තමයි දායක මහත්තයට ලැබුණේ. ඒ කියන්නේ පරාජිකා වෙච්ච භික්ෂුව. දායක මහත්තයා ඒක හොඳට දන්නවා, ඒ භික්ෂුන් වහන්සේගේ ස්වභාවය. නමුත් හාමුදුරුව වගේ ඉන්නවනේ. දැන් එතකොට පන්සලෙන් ලැබුණේ ඒ හාමුදුරුව පෞද්ගලිකව හොඳටම එයාගේ චරිතය දන්නවා. නමුත් දායක මහත්තයා ගෙදර ගිහිල්ලා වියන් බැඳලා, මල් වියන් හදලා, මල් පාවඩ දාලා, සුවඳ පැන් සකස් කරලා, සුවඳ දුම් අල්ලලා, දානශාලාව සුවඳ කරලා හරියට නිකන් අද බුදුරජාණන් වහන්සේ වැඩියනම් මේ දානි කොහොමද පූජා කරන්නේ? ආන් ඒවාගේ සකස් කරලා බුදුරජාණන් වහන්සේට කරන සංග්‍රහයක් සත්කාරයක් හා සමානව මල් පාවඩ මතින් වැඩම කරවගෙන ඇවිල්ලා දන ගහලා පසඟ පිහිටවල වැඳලා පාද තෝවණේ කරලා සුව පහසු ආසනයක වඩා හිඳවලා දානි පූජා කළා.
පූජා කරලා එයා තමන්ගේ කාර්ය කරගත්තා. මහත්ඵල මහානිසංස වෙන විදිහ. දැන් එතකොට හාමුදුරුවන්ට උදේ කාලේ ලොකු සංග්‍රහයක් දායකයක් කළානි. හැන්දෑවේ හාමුදුරුවන්ට පන්සලේ වැඩකට උවමනා වෙලා තියෙන උදැල්ල. හාමුදුරුව දායක මහත්තයගේ ගෙදර ගියා උදැල්ල ඉල්ලගන්ට. දී යනකොට තාම දානෙට හදාපු මේ මල් පාවඩ මල් සැරසිලි වාස් කරලව තියෙන නැතුවේ. දායක මහත්තයා ඉස්සරහා පුටුවක වාඩි වෙලා ඉන්නවා. හාමුදුරුව වඩිනවා, නැගිට්ටවත් නෑ. ඉඳගෙන මැහුව ඇයි කියලා. ඉඩ සඳහන් කළා පොඩි වුවමනාවකට උදැල්ලක් ටිකක් ඉල්ලගන්න. වාඩි වෙලා ඉන්න පුටුව ගාව උදැල්ල තිබ්බා. අර හාමුදුරුව ගාවට උදැල්ලට පයින් ගැහුව හාමුදුරුව ගාවට ඉසේට. ගෙදර අය බලාගෙන ඉඳලා ඇහුවා, මේ භික්ෂුවට ඔබ උදේ කොහොම සංග්‍රහයක්ද කළේ? නමුත් දැන් පුටුවෙන්වත් නැගිටින් නැතුව ළඟට විසිවෙන්න උදැල්ලට පයින් ගැහුවා. ඇයි ඒ කියලා. සඳහන් කළා, මම උදේ දානෙ දුන්නේ මහා සංඝරත්නයට. නමුත් උදැල්ල දුන්නේ දුස්සීලෙකුට. ප්‍රඥාවන්ත දායකයා ලැබුණේ දුස්සීලයෙක්, නමුත් තමන්ගේ කාර්ය මුදුන්පත් කරගන්න ඕන නිසා මහා සංඝරත්නයට දක්වන ගෞරවය දක්වනවා. ආන් ඒකයි සඳහන් කළේ මේ දානය මහත්ඵල කරගන්න දායකයා සතු හොඳ ප්‍රඥාවක් අවශ්‍යමයි කියලා. දැන් සලකන විදිහ ඔහුට වටින්නේ නෑ. අවශ්‍ය වෙලාවේ සැලකිල්ල කරගන්න. පින්නතින ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව නිමා කරමු.